බලාගෙන මේ බලන්න කොහොමද රිටයර් වුණත් හරි තාතාහෙත් වැඩ පටන් අරගෙන වගේ පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ මම අලුත් එකක් ඕඩර් කරුවා එන ගමන් ගන්නවා ස්කූල් වෑන් එක තාම නැහනේ බයිස්කෝප් කතාව. අද මම කියන්න යන බයිස්කෝප් කතාව නෙළුම් නගාගේ කතාව. ඇතර මේ බයිස්කෝප් කතාවේ අද විශේෂයෙන්ම සිද්ධි ගීතමය සිද්ධි තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඉතින් වැඩියෙන්ම මම මගේ අතින් කියවේ අද මේ බයිස්කෝප් කතාවට මේ චිත්‍රපටියට අදාළ ගීත පිළිබඳව. ඉතින් මට මේ සිද්ධි කීපය ප්‍රකාශ කරේ මේ චිත්‍රපටියේ කතාව දෙබස් ලිව්වේ අපිට හිටපු දක්ෂ දෙබස් රචකයෙක් සහාය අධ්‍යක්ෂකවරයෙක් වන සෝම්පාල ලීලානන්ද මහත්මයයි ඔහු තමයි මට මේ අදහස් ටික ප්‍රකාශ කරේ. ඔහු මේ චිත්‍රපටයේ ලස්සන ගීතයක් ලියලා තිනවා. මේ චිත්‍රපටිය තමයි සේන සමරසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කරපු ඈතින් ඈතට කියන චිත්‍රපටිය. බයිස්කෝප් කතා. මට ඕවා ගැන හිතන්න තාම ඕනකමක් නැහැ. එහෙනම් කිතන කාලෙකවත් මං ගැන හිතන්නකෝ. ද යන්න ඕන කිව්වනේ අම්මත් බලන් ඉන්න ඕනේ සේන සමරසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කරපු 6 වෙනි චිත්‍රපටිය තමයි ඈතින් ඈතට කියන චිත්‍රපටිය. ඉතින් සේන සමරසිංහ මහත්මයා එයාගේ සාම්ප්‍රදායික රටාවෙන් ඔබට ගිහිල්ලා සාම්ප්‍රදායික රටාවෙන් වෙන පැත්තකට ගිහිල්ලා නිර්මාණය කරපු චිත්‍රපටියක් තමයි ඈතින් ඈතට චිත්‍රපටිය. මේ චිත්‍රපටිය ඇත්තටම ඔහු හිතපු තරම් ජනප්‍රිය නොවුණා. සාර්ථක වුණේ නැහැ මේ චිත්‍රපටිය. නමුත් යම් යම් විශේෂ දේවල් කිහිපයක් මේ චිත්‍රපටිය තුළ සිදු වුණා. දැක්කොත් අදම දිනනවා නැත්නම් හෙටම දිනනවා. පාට පාට ගෑවිලා පාට මල් වගේ ජීවිතයේ තමන්ට දෙන ප්‍රශ්නවලින් ඈත්වෙන්න නගරේ ඉඳලා තරුණ තරුණයන් 7 දෙනෙක් ගමකට එනවා. ඉතින් ගමකට ඇවිල්ලා ගමකට ආවට පස්සේ ඒගොල්ලන්ට නගරට වැඩි ලොකු ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ඔවුන්ට මුහුණ දෙන ප්‍රශ්න රැස තමයි මේ චිත්‍රපටයෙන් පිළිබිඹු වෙන්නේ. ඔය මහ ගෑණි ටික ටික කිව්ව මගෙන් ඈත් කළාස. අද ගන්නනේ තියෙන්නේ දුඹරයක් දාලා. මොකද? උඹට තද වෙලාද? නෑ මට කිසිම තද යන්නේ නෑ. කඩහරට දෙන්න තම මමට හෙට ගහනවා. විමල දාස. තමුසේ ආසනෙත් තනි වෙන්න. තනි වෙන්න? ඒ මොකටද මහත්තයෝ? එතකොට ඔය හිතේ තියෙන බලාපොරොත්තු වද වේදනා සීරම අමතක වෙනවා. හිත සෑහළු වෙනවා. ඒ කාලේ තරම් ජනප්‍රිය නැති පිරිසක් තමයි චිත්‍රපටියට යොදාගත්තේ. කරුණාරත් හංගවත්ත, රසාදිනී ෆොන්සේකා, අනුෂ්කා මැදිවක, හරිෂ් ජයරත්න කියන ප්‍රධාන චරිත හතරට තෝරගත්තේ එතර ජනප්‍රියත්වයට පත් වෙච්ච නැති නළුලියන් හතර දෙනෙක් තමයි මේ ප්‍රධාන චරිත වලට යොදාගෙන තියෙන්නේ. ඉතින් විචාරක මං කියෙව්වා මේ චිත්‍රපටිය ගැන. ඒ විචාරක තියෙනවා 1980 ගණන් වලට. එතරම් මේ සේන සමරසිංහ මහත්මයා යොදාගත්ත මේ සංකල්පය
එදා නම් 80 ගණන් වලට තරම් ගැළපුණේ නැහැ කියලා ඒ ගැළපි ඒ නොගැළපීමත් චිත්‍රපටයේ අසාර්ථකත්වයට හේතුවක් කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. නිකං පසපැත්තේ ඕනිය බැඳගෙන આવොත් හොඳයි. මේ මහත්තයා මම මෙලුකලට තරහ වෙන්න එපා. අප්පෝ නෑ. තරහ වුණත් කමක් නෑ. මාව දීග දෙන්න ත්‍රිමල් අයියට තීරණු කළා ඉවරයි. මේ මිනිහ කවුරුත් දැක්කොත් වෙනසයි. මම යන්න. හැබැයි මේ චරිත හතරම මේ හතර දෙනාම අභිබව විමල් කුමාරතුක ඔස්ත මහත්මයා ඉත ඔහුගේ චරිතය ඉතාම මැනවින් ඉටු කරලා තිනවා ඉතාම මැනවින් ඔහු ඒ චරිතය රඟපාලා තිනවා කමක් නැහැ කුටි කන්නේ තුඹින් මුන්ටි කැවිල්ල උඹේ හිත මගෙන් පැහැර ගත්තද බං දැන් මට ඉතිරිලා තියෙන්නේ මේ සෑම තැනම හමා යන සුවඳ විතරයි ඉතින් කාටත් මතක ඇති සේන සමරසිංහ මහත්මයා නිර්මාණය කරපු හැම චිත්‍රපටයකටම ප්‍රධාන චරිතයට යොදාගත්තේ ගාමිණි ෆොන්සේක මහත්මියව. නමුත් ඒ චිත්‍රපටි මම එකක් දෙකක් මතක් කරන්නම්. සදාට ඔබ මගේ කස්තුරි සුවඳ නිල්ල සොයා ආසා දෑසින් වැනි හැම චිත්‍රපටයකම ප්‍රධාන චරිතයට යොදාගත්ත ගාමිණි ෆොන්සේක. නමුත් ඒ චිත්‍රපට දෙවන්තය වුණේ ගාමිණි ෆොන්සේක මහත්මයා. ඉතින් සෝමපාල මහත්මයා මට කිව්වා සේන සමරසිංහට ඕන වෙලා තියෙනවා ගාමිණි ෆොන්සේක නැතුව චිත්‍රපටයක් කරන්න. මේ මොකුත් අමනාපේ කර නෙමේ. මෙයා පොඩි එක්ස්පෙරිමන්ට් එකක් වෙන්න ඇති කරන්න නැත්තේ. නමුත් ඒ එක්ස්පෙරිමන්ට් එක අසාර්ථක වෙලා තියෙනවා. හිතපු තරම් චිත්‍රපටි සාර්ථක වෙලා නැහැ. ඉතින් යම් තාක් දුරකට හරි මේ චිත්‍රපටිය සාර්ථක වෙලා තියෙන්නේ සෝමපාල ඊලානන්ද මහත්මයා තමයි ඒ කාලේ හිටපු දක්ෂ ප්‍රචාරක ප්‍රචාරණ සූරෙක්. ඔහුගේ ප්‍රචාරණ උපක්‍රම ගොඩාක් චිත්‍රපටි වලට ගැලපුණා. මම කලින් කරපු බයිස්කෝප් කතා රාශියකම ඒ බව සඳහන් කළා. ඉතින් ඔහුගේ උපක්‍රම මේ ඈතින් අතට චිත්‍රපටියටත් ඔහු යෙදුවා. ඒ උපක්‍රමත් මේ චිත්‍රපටයේ තිබිච්ච ගීතත් මේ චිත්‍රපටි සාර්ථක වෙන්න බෙහෙවින්ම බලපාලා තියෙනවා. කේන්ද්‍රයේ හැටියට නම් ඉරණංකාරයෝ තුන් හතම ඉන්නවලු. හැබැයි ගුරුන්නාංශ කවදාවත් බොරුවක් කියන්නේ. මොකද අද වෙනස් වෙලා? ඈ? කොහෙන්ද මේ රට චොකලට්ට? ඔක්කොටම ලයි කොළඹ මාතුරු අම්ම බලන්න වෙලාවේ මේ ආ අම්මගේ ලෙඩ ගන්න දැන් කොළඹින් එන්නේ දුවට රට චොකලට් අරගෙන ඉතින් මේ චිත්‍රපටි රූපගත කිරීම වැඩි හරියක්ම කරලා තියෙන්නේ අනුරාධපුරයේ වෙස්සගිරි හරියේ. ඒ කියන්නේ ඉසුරු මුණියේ අනිත් පැත්ත කියලා කිව්වා. හැබැයි හරිම සුන්දර විදිහට මේ චිත්‍රපටිය රූපගත කිරීම කරලා තියෙන බව චිත්‍රපටියේ නරඹනකොට පේනවා. ඒ වගේම සෝමපාල මහත්මයාත් කිව්වා ඉතාම ලස්සන දර්ශන තලවල තමයි චිත්‍රපටිය රූපගත කළේ කියලා. ඉතින් තවත් විශේෂයක් තියෙනවා රසාදිරි පොන්සේක සහ කරුණාරත්න හඟවත්ත කියන නළු නිළියෝ දෙදෙනා මේ චිත්‍රපටයෙන් පස්සේ සිනමාවෙන් සමුවරන් තියෙනවා. අපාතරින් සදහටම වෙන්විච්ච නළුවෙක් තමයි රොනි ලීච් කියන්නේ. රොනි ලීච්ත් මේ චිත්‍රපටියේ චරිතය නිරූපණය කරනවා. නමුත් චිත්‍රපටිය බලනකොට නම් ඒ රොනි ලීච් කියලා කාටවත් අඳුරගන්න බෑ. ඒ තරමටම ඔහු වෙනස්. රූපරාම දකින්නකොට කාටවත් පැහැදිලි වෙයි මේ රොනි ලීච් කියලා අඳුන ගන්න නම් බෑ. මිනිස්සු මොනා හිතනවද මන? නිවාඩුවකට යනවා කියලා හිතයි. කූඩාරම් කරගහගෙන? තාත්තයි, තාත්තගේ තාත්තයි, එයාගේ තාත්තයි, එයාගේ තාත්තයි මහා ඒජන්ට්ලා වෙලා හිටියානම් අපිටත් ඉන්න තිබුණ හොටර. නැත්තම් තාත්තට සුද්දෙක් වෙන්න ඕන. ඔය මොකුත් ඕනේ නෑ. රිංගු වැඩම් පාර්ලිමේන්තුවට. අපි කී දෙනෙකුට පුළුවන්ද බං හොටලේක කාමරයක් ගන්න?
තරුණිය කූඩාරම් ගහගෙන නිදැල්ලේ ඉන්න එක මේරට අමුත්තක් වුණාට පිටරට නම් ඕන තරම්. අනුමලට නම් ඉන්න පුළුවන් ඇති ලොකු හෝටල් වල. ඇයි ඒක සෙට් වුණේ අරාබිකාරයෙක් එක්කනේ? ජීවිතේ කෙනෙක් තේරුම් ගිල්ල බං. අපි තාම ඉන්නේ හොඩියේ. නඩමු ගයමු. වයමු සින්දුදු කියමු. ලව් කරමු. ඒත් අපි කවදාරි දවසක තනි වෙනවා බං. චිත්‍රපටයේ මියුරු ගීත පහක් අඩංගු වුණා. චිත්‍රපටයේ තිබුණ කාටත් මතකයි කැන්දන් යන්න රන්මල් මාලා දාලා කියන සින්දුව. ඒ සින්දු ඉතාම ජනප්‍රිය මේ ගීතේ ලිව්වේ සෝම්පාල ලීලානන්ද මහත්මයාමයි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කෙරේ සරත් දසනායක විසින් මේ ගීතේ ගායනා කිරීමට මිල්ටන් මල්ලවාරච්චි මහතාට ගායනා කිරීම වෙනුවෙන් හොඳම ගායකයාට හිමි සරසවි සම්මානය හිමි වෙලා තියෙනවා ඊට අමතරව සරත් දසනායක මහතාට හොඳම සංගීතයට හිමි සම්මානය හිමි වුණා නමුත් හොඳම ගීත රචකට සම්මානය හමු වෙලා නැහැ. හොඳම ගීත රචනය කරේ මේ චිත්‍රපටයේ ගීත රචනා කරේ සෝමපාල ලීනානන්ද මහත්මයා. නමුත් ඔහුට නෙමෙයි මේ සම්මානය හම්බුනේ. ඒක හම්බුනේ වෙනත් දක්ෂ ශිල්පියෙකුට තමයි. ඒ වසරේ හොඳම ගීත රචකට හිමි සම්මානය හම්බුනේ. ඉතින් මම අද කිව්වනේ මේ අද බයිස්කෝප් කතාවේ ගොඩක්ම පාදක වෙන ගීත කියලා. ඉතින් මේ චිත්‍රපටයේ තවත් ගීතයක් තියෙනවා නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරනවා බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනියු කියන ගීතය. මේ ගීතයටත් හොඳම ගායකාට හිමි සරසවි සම්මානය නීලා වික්‍රමසිංහ මහත්මියට හමු වුණා. ඒ ගීත රචනයට සම්මානය හම්බුණ අජන්තා රණසිංහ මහත්මයාට නමුත් සංගීත නිර්මාණය කරපු සරත් දසනායක මහත්තයාට ඒ සම්මානය හම්බුනේ නැහැ. ඊට අමතරව ඒ වසරේ පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපටිවලින් ඡන්ද 6018ක් අරගෙන මේ චිත්‍රපටයේ තුන්වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. මගේ චිත්‍රපටිය යම් යම් පැති අසාර්ථක වුණාට සාර්ථක වෙච්ච පැති රාශියක් මේ ඇතින් ඇට චිත්‍රපටියේ තිබුණා. ඉතින් චිත්‍රපටියේ මේ චිත්‍රපටියේ ගී පද රචනා කරා සෝම්පාල ලීලානන්ද අජන්තා රන්සිංහ යනාය විසින් ගීත ගායනා කරා මිල්ටන් මල්ලවාරච්චි ග්‍රේසන් ආනන්ද ප්‍රියා සූර්යසේන නීලා වික්‍රමසිංහ එම්.කේ. මිස්කින් සහ ශ්‍යාමි පොන්සේකා යන ගායක ගායිකාවන් විසින්. චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දුන්නා විමල් කුමාරතිකොස්තා කරුණාරත්න හඟවත්ත හරිශ්චන්ද්‍ර ජයරත්න රසාදිරි ෆොන්සේකා අනුෂ්කා මැදිවක සේනක පෙරේරා රිචාඩ් වීරක්කොඩි සාන්ති ලේකා සිසිර කුමාරතුංග රොනී ලීච්චන නළුනිලයන් රැසක්. නිලු මොකද බං මේ උඹ පිසු කෙලින්නේ? සිරිමල් අයියාගේ මරණ ගැන පොලිසිය මගෙන් රටේ නැති ප්‍රශ්න අහන වෙලාකට මට හිතෙනවා ඇත්ත කියන්න. පොලිසියට ගහපේනේ මැදට උඹ තව හිණයක් ගස්සන්නයි හදන්නේ. චිත්‍රපටිය අශෝකා ඉම්පාලා එම්.එස්. මේකලා ගම්පා ඇතුළු
සිනමා හා 12ක පරමු වලට චිත්‍රපටිය තිරගත වෙලා තියෙනවා. මොකද හුඟේ කකුල් දෙකේම කලිෂන්නේ. ශර්ම මැද්දෙන් දෙන්න හොඳ ජොයින්ට් පාරක්. එතකොට මත් කලිෂ කඩේ පු කෑ ගන්න එක. එනවනේ. දෙන්නේ හොම්බට එකක්. මෙන්න මේ මගේ කමිසෙ. ඉතින් සේන සමරසිංහ මහත්මයා කරපු පරීක්ෂණාත්මක මේ චිත්‍රපටිය හිතුව තරම් සාර්ථක නොවුණට කාටවත් මතකයේ තියෙන සීවටන රහසක් තමන්නට මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අදකටෝ කිය? හා? අදකටමිය? අදකටමිය කිව්වා. හා. අනේ. ඇබල ඇබල මරතිය. තෝ කොහෙද ගියේ? අදකටමිය කිව්වා කතා කරමිය. හේකෝ. ඉතින් ඈතින් ඈතට සේන් සම්සිංහ මහත්මයා නිර්මාණය කරපු 6 වෙනි නිර්මාණය තමයි ඈතින් ඈතට චිත්‍රපටිය. ඒ චිත්‍රපටියේ බයිස්කෝප් කතා කීපයක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරේ. ඉතින් තවත් රසබර බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට එනවා. එතෙක් අදට මම සමු ගන්නවා. මම ඔබට කතා කරපු ජයරත්න ගලගිතර. බොහොම ස්තුතියි. රිටයර් වුණත් හරි තාත්තාගේ වැඩ පටන් අරගෙන වගේ පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ මම අලුත් එකක් ඕඩර් කරුවා එන ගමන් ගන්නවා ස්කූල් වෑන් එක තාම නැහනේ මම කිව්වා එන්න ඕනේ නැහැ කියලා විශ්‍රාමගේ අධිතිය සැහැල්ලුවෙන් ජීවිතේ ඉදිරියටම යන ඔබට ප්‍රතිලාභ රැසක් සමගින් සෙලාන් හරසර ජේෂ්ඨ පුරවැසිගෙනම සෙලාන් බැංකුව සුහදාඩක් ඇති දේශීය බැංකුව